මං කාන්ති. අපේ පවුලේ හිටියේ මං විතරයි. අම්මයි තාත්තයි එයාලට පුළුවන් උපරිම විදියට මාව බලාගත්තේ එයාලගේ එකම දරුවා මං නිසා වෙන්න ඇති. මහ ලොකුවට සල්ලි භාගය අපිට තිබුණේ නෑ. ඒත් කාටවත් අත නොපා අපි ජීවත් වුණා. මං ඕ ලෙවල් හොඳටම පාස් වුණා. ඒ නිසයි ඒ ලෙවල් වලට විද්‍යා විෂයන් තෝරගත්තෙත්. මට ලොකු හීනයක් තිබුණා. ඒ තමයි පිටරටක රස්සාවක් කරලා අනිත් අයට වඩා හොඳ සැපවත් ජීවිතයක් ගත කරන්න. ඒකයි මම මගේ යාළුවන්ටත් හැම වෙලාවෙම කිව්වේ අපි පිටරට රස්සාවල් හොයාගමු කියලා. ඒත් උන්ට නම් ඒ ගැන මහලොකු කැමැත්තක් තිබුණේ නෑ. ඒ වුණාට මං මගේ අදහස අතහැරියේ නෑ. මං ඒ ලෙවල් පාස් වුණත් කැම්පස් යන ලකුණු මදි වුණා. එතකොට තමයි මගේ අර ආසාව තවත් වැඩි වුණේ. එහෙම ඉන්න අතරේදී තමයි මම පත්තරයක දැනීමක් දැක්කේ සයිප්‍රස් වලට සෞඛ්‍ය සේවා සඳහා කට්ටිය තෝරනවා කියලා. මං ඒ තැන හොයාගෙන ගියා. එතනදී කියපු විස්තර අනුව හොඳ පඩියක් වගේම එතන නවාතැන් පහසුකම් කෑම බීම හැමදේම අපිට ලැබෙනවා. ඒ නිසා ඒ රස්සාවට මට හරියට හිත ගියා. ඒත් ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි එහෙට යන්න නම් සෑහෙන මුදලක් හොයාගන්න වෙනවා. එච්චර ගාණක් හොයාගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ නිසා මං සෑහෙන අසරණ වුණා. ඒත් ඒ චාන්ස් එක අතෑරගන්න මං කොහොමටවත් කැමති වුණේ නැහැ. මොකද ඒක හැමෝටම ලැබෙන එකක් නෙවෙයි. මං ඒ ලෙවල් වලට විද්‍යා විෂයන් තෝරගත්ත නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. මං ගෙදර ගිහින් අම්මලට කිව්වහම එයාලා කිව්වා එච්චර සල්ලියක් කොහෙන් හොයන්නද, ඒ නිසා ඕක අතෑරලා දාලා මෙහෙන් රස්සාවක් හොයාගන්න කියලා. ඒත් ඒ කීම පිළිගන්න මං පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මං එයාලට බල කරා ගියේ උකසට තියලා හරි කමක් නැහැ මට සල්ලි හොයලා දෙන්න කියලා. මං හිමීටේක බේරලා දෙන්නම් කියලා. ඒත් අම්මා ඒකට කැමති වුණේම නැහැ. එයා කිව්වේ ඔය රට රස්සාවල් විශ්වාස නැහැ, අන්තිමට අපිට වැටිලා ඉන්න තැන ඇතුව මහපාරට බහින්න වෙයි කියලා. එයා හොඳට මැඬුවා. ඒත් ඒ කඳුළු ළඟ මගේ ආශාව දියව කරලා දාන්න මට බැරි වුණා. මං එයාලට කිව්වා මේ ගමන යන්න මට සල්ලි හොයලා නොදුන්නොත් මං මගේ ජීවිතේ නැති කර ගන්නවා කියලා. පොඩි කාලේ ඉඳලා හිතුවක්කාරකමට හැදුන මගේ ඒ වචන ළඟ අම්මා බය වුණා. එයා ගේ උකස් කරලා සල්ලි දෙන්න මට පොරොන්දු වුණා. ඒ විදියට සල්ලි හොයාගෙන මං ඒජන්සියට බැන්දා. කියපු විදියටම කියපු දිනයටම මට යන්න අවස්ථාව උදා වුණා. එදා මාත් එක්කම ඒ රස්සාවට මෙහෙන් තවත් කීප දෙනෙක්ම පිටත් වුණා. එහි ගියාට පස්සේ අපිට මෙහෙන් කියපු දේවල් ඒ විදියටම ලැබුණා. කිසිම අඩුපාඩුවක් නැතුවම අපි හැමෝම රස්සාව ආසාවෙන් බාරගත්තේ. ඒත් ඊට පස්සේ තමයි අපි දැනගත්තේ එතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඒක ඉස්පිරිතාලයක්. හැබැයි එතන තනිකරම සිද්ධ වෙන්නේ ගබ්සා කිරීම විතරයි. ලපටි කලල එක දවසට සෑහෙන ප්‍රමාණයක් එතනදී විනාශ වෙලා යනවා. ඒවට අපිත් කොටස්කාරයෝ වුණේ ඉබේටමයි. මාත් එක්ක ගිය කීප දෙනෙක්ම සල්ලි අහක ගියත් කමක් නැහැ, මේ පවුකාර රස්සාව කරන්න බැහැයි කියලා ආපහු අතින් ටිකට් හදාගෙන ලංකාවට ආවා. ඒත් මට උණ උනේ මගේ හීන මගේ ආශාවන් හැබෑ කරගන්න. මාසේ අන්තිමට අතර ලැබුණ ලොකු පඩියයි ඊට අමතරව ලැබුණු සැපපහසුකම් හින්දා මං මේ කරන්නේ පවුකාර රස්සාවක් කියන එක මට හිතුනේ නැහැ. මං දිගටම රස්සාව කළා. මාස දෙක තුනක් යනකොට ගෙදර උකස බේරගන්න පුළුවන් වුණා වගේම අවුරුදු එකහමාරක් වගේ වෙද්දී ඒ තිබුණ ගේ වෙනුවට මහා මන්දිරයක් වගේ විශාල ගයක් ඉදි කරගන්නත් මට පුළුවන් වුණා. අවුරුදු දෙකක කාල සීමාවකට යටත්ව මං ගියත් ඒ ලැබුණ දේවල් වලට තිබුණ ලෝභකම ආශාව හින්දම මං මගේ කාලේ තවත් දීර්ඝ කරගෙන අවුරුදු 5කට පස්සේ තමයි ලංකාවට ආවේ. ඒ නිකම්මත් නෙවෙයි, මහා ධනපතිනියක් විදියට. යනකොට තිබුණ පොඩි ගේ වෙනුවට මහා මන්දිරයක් ඉදි වෙලා තියෙද්දි ඒක පුරාම සැප පහසු බඩු බාන්න පිළිලා තියෙද්දි අතට පයට වැඩකාරයෝ ඉද්දි මට නිකමටවත් හිතුණේ නෑ මං කරලා ආවේ මහා පවුකාර රස්සාවක් නේද කියලා. ඒ වෙනකොට මගේ කසාද වඳින වයසත් සම්පූර්ණ වෙලා නිසා අම්මලා මට මනමාලු වෙහෙව්වා. රූපෙනුත් අඩුවක් නැති මිල මුදල් යාන වාහන මේ කිසිම දෙයකින් අඩුවක් නැති මාව බලන්න මනමාලයෝ ආවේ පොලිමේ. අන්තිමට මගේ හිත නතර වුණේ අසේල ළඟ. අසේලත් සල්ලි ආකරයක්. එයාටත් හැම සැප සම්පතක්ම තිබුණා. අපි කසාද බැන්දා. එදා අපේ වෙඩින් එක තරු පහේ හොටෙල් එකක පුදුම ලස්සනකට අපි අරගත්තේ. පෙනුමට සල්ලි වලට මුල් තැන දීලා මං කරගත්තේ මහා වරදක් කියලා මට තේරුණේ මදු සමය දවසෙමයි. අසේල කියන්නේ පුදුම විදියට ආශාවන්ට බැඳුණු මිනිහෙක්. එදා රෑ එයා මට පුදුම වදයක් දුන්නේ. කසාදයා කියන එක එපා වෙන තරමටම එදා එයා මට වද දුන්නා. එදා විතරක් නෙවෙයි ඊට පස්සේ ගෙවුණ හැම දවසක්මත් ඒ විදියෙම තමයි. ඒත් ඉතින් බැඳගත්තු බිරිය ගහනව ඇර වෙන කරන්න දෙයක් මට තිබුණේ නෑ. කොහොම හරි එයාගේ තිබුණ කාමාශාවන් නිසාම ඉක්මනට මගේ කුසට දරුවෙක් ආවා.
මං හිතාගෙන හිටියේ බැලලා අවුරුද්දක්වත් ඒ සතුට විඳලා ඊට පස්සේ දරුවෙක් ගැන හිතනවා කියලා. ඒත් ඒවා හීන විතරක් මං වුණා. දරුවා ලැබෙන්න ඉන්නකොට පවා එයාගෙන් ගැලවිලා හිටියේ හරිම අමාරුවෙන්. ඒත් ඒ කාලෙදි මට ආරංචි වුණා එයා තව තව ගෑනු ළඟට ගිහින් එයාගේ ආශාවන් සපුර ගන්නවා කියලා. ඒත් මං හිත හදාගත්තා. මං හිතුවා එයා ඒ විදිහටම හිටපුවාවේ දරුවා ලැබුණාට පස්සේ මට මගේ පැටිය විතරක් ඇති කියලා. කොහොම හරි දින සති මාස ගෙවිලා ගිහින් මගේ දරු පැටිය එළියට එන දවස උදා වුණා. එදා මට අමාරු වෙලා මාව ඉස්පිරිතාලෙට ගෙනිච්චෙත් ගෙදර වැඩ කරන කෙනෙක් එක්ක අම්මව එකතු වෙලා. මාව ඉස්පිරිතාලෙ ගෙනින්න දෙයටවත් අසේලගෙන් සහායක් ලැබුණේ නැහැ. ලස්සනම ලස්සන චූටි පුතෙක් නර්ස් කෙනෙක් මගේ අතේ තියෙනකොට මට පුදුම සතුටක් දැනුනේ. අම්මේ බබාට කීටියක් දෙන්නකෝ කියලා නර්ස් කිව්වා. අනේ මං මගේ තනකුඩුව කොච්චර එයාට ලං කළත් එයාට ඔළුව උස්සලා කිරි ටික බොන්න බැරි වුණා. පස්සේ ඩොක්ටර්ලා නර්ස්ලා හැමෝම කලබල වෙලා බබාව පරීක්ෂා කරලා බැලුවා. ඒත් එයාට අභ්‍යන්තර කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අන්තිමට ඩොක්ටර්ලා තීරණය කළා එයා අංගවිකල දරුවෙක් කියලා. ඒ සම්බන්ධව එයාලට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැයි කියලා එයාලා කිව්වා. අවසානෙට ටිකට් කපාගෙන මං ගෙදර එක්කගෙන ආවේ ලස්සන රෝස මලක් වගේ වුණත් අංගවිකල දරුවෙක්ව. දරුවා දැකපු සමහර අය කිව්වා අර දොස්තර හොඳයි, මේ වේද මහත්තයා හොඳයි, අර දේවාලට යන්, මේ දේවාලට යන්. ඒ කියපු හැමතැනටම මං දරුවා වාරන් ගියා. ඒත් ඒ කිසිම තැනකින් කිසිම සහනයක් ලැබුණේ නැහැ. කිසිම ප්‍රතිඵලයක් තිබුණේ නැහැ. මං මගේ තිබුණ හැම සේසතම ඉවර වෙනකන් දරුවට බෙහෙත් කළා. ඒත් කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. අන්තිමට අසේල කිව්වා උඹගේ අංගවිකල දරුවා ගිහින් උන්ව බලාගන්න තැනකට දාපන් කියලා. ඒ දෙයියනේ මං අම්මා කෙනෙක්. අංගවිකල වුණත් ඒ මගේ කුසින් මං බිහි කරපු දරුවා. ඒ දරුවා වෙහි මතාරින්න මට හිත හදාගන්න බැරි වුණා. පස්සේ අසේල කිව්වා උඹට ඕන නම් උඹ ඕකමත්ෙම නැහියන්, ඒත් මගේ සල්ලි නම් ඒ වෙනුවෙන් නාස්ති කරන්නේ නැහැ කියලා. එහෙම කියපු එයා මාවයි දරුවයි දාලා යන්න ගියා. ඊට පස්සේ මට පුළුවන් හැමදේම මං කෙරුවේ කොහොම හරි දරුවව ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් ඒ කිසිම දෙයකින් වැඩක් උනේ නැහැ. ඔළුව උස්ස ගන්න බැරුව ඔහි වැඩිලා ඉන්නේ දරුවව දැක්කාම මගේ පපුව පත්තු වෙනවා. පස්සේ මගේ අම්මා කිව්වා අපි ආගම දහමට නැඹුරු වෙමු, මේවා ගිය ආත්මවල අපි කරපු පව් නිසා සිද්ධ වෙන දේවල් කියලා. දැන් අපිට මේවා හදාගන්න බැරි වුණත් උපදින ආත්මකවත් මේ වගේ දේවල් නොවෙන්න අපි වග බලාගමු කියලා අම්මා කිව්වා. එයා ඒ විදිහට කියනකොට තමයි මට මතක් වුණේ දෙයියනේ පෙර ආත්මවල නෙවෙයි මං පව් කළේ මේ ආත්මෙමයි කියලා. මගේ අතින්ම අහිංසක දරු කලල කීයක් නම් නැති කරන්න මං උදව් දුන්නද? අවුරුදු 5ක් ඇතුළත මොනතරම්නම් අපරාධ මං කළාද? මට මේ දේවල් gedara ayita කියන්න බෑ. එයාලට මං කලින් කියලා තිබුණේ මං වැඩ කරන්නේ ඉස්පිරිතාලයක කියලා. කරන්නේ මොනවද කියලා මං එයාලට කවදාවත් කියලා තිබුණේ නෑ. කියන්නත් බෑ. සල්ලි නම් උතුරන්න හේව තමයි. ඒ දෙයියනේ දැන් මේ එක දෙයකින්වත් වැඩක් වුණාද? හැම සතයක්ම දරුවව සනීප කරගන්න යට ගලා. ඒත් වැඩක් උනේ නෑ. අන්තිමට සල්ලිත් නෑ. ඒ විතරක්ද? මේ දරුවා පොඩ්ඩ බැරි වෙනකොට ඇඟේම ජරා කරගෙන මැස්ස ගොඩේ ඔහේ වැටිලා ඉන්නවා. කාපු දේවල් කට දෙපැත්තෙන් එළියට එන්නේ ඒ අහිංසකේවත් නොදැනමයි. අනේ දෙයියනේ වෙලාවකට එයා ඉන්න විදිය කියාගන්නවත් බෑ මට. මගේ හිතින් මං විඳින දුක දන්නේ මං විතරයි. ඒක මෙහෙමයි කියලා කෙනෙකුට පහදලා කියන්න මං දන්නේ නෑ. කොහොම වුණත් මං එක දෙයක් හොඳටම දන්නවා. කවුරු පිළිගත්තත් නැතත් ඇත්ත තමයි අපි කරන පව් අපි කරා එනවා. ඒකට මේ ආත්මෙන් මිදිලා තව ආත්මයකට යන්නවත් අපිට සමාවක් නෑ. අපිට මේ ආත්මෙදී මේ දේවල් පළ දෙනවා. මටත් සිද්ධ වුණේ ඒකම තමයි. මගේ අහිංසක දරු පෙටිය විඳවනවා ඒ එයා කරපු පව් නිසා වෙන්නේ නැති. ඒ දරුවා විඳවන දිහා බලලා මං ඊට වඩා විඳවනවා. ඒ මං මීට අවුරුදු ගානකට කලින් කරපු පව් නිසා කියලා මං හොඳටම දන්නවා.